Hello, welcome to my YouTube channel. අද මම කතා කරන්න යන්නේ ඉන්ඩස්ට්‍රියල් ඩ්‍රයිවින් පර්මිට් එක කියන්නේ මොකද්ද? මේක කොහොමද ගන්නෙ? මේක මොන රටවල වලට වැලිද්ද? දැන් කැනඩා, ඕස්ට්‍රේලියා වගේ රටවල් ගත්තොත් මේක වැලිද්ද? මේක ගන්න කොච්චර ගාණක් යනවද? අපි අනිවාර්යයෙන්ම මේක ගන්න ඕනද කියන එක තමයි අද මම කතා කරන්න යන්නේ. ඉතින් ඔක්කොටම කලින් මම කියන්නම් ඉන්ඩස්ට්‍රියල් ඩ්‍රයිවින් ලයිසන්ස් එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රියල් ඩ්‍රයිවින් පර්මිට් එක කියන්නේ මොකද්ද කියලා. 1949 කන්වෙන්ෂන් එකෙන් රටවල් 101කට එහෙම නැත්නම් ස්ටේට්ස් 101කට මේ ඩ්‍රයිවින් ලයිසන්ස් එක වැලිඩ්. සරල ගත්තොත් එහෙම ලංකාවේ අපේ ඩ්‍රයිවින් ලයිසන් එක ට්‍රාන්ස්ලේට් කරලා වෙන රටවල් වලට රෙකග්නිෂන් එකක් දුන්න එකක් තමයි ඉන්ඩස්ට්‍රියල් ඩ්‍රයිවින් පර්මිට් එක කියන්නේ. ඉතින් ගොඩක් රටවල් වල මේ ලයිසන්ස් එක ගන්න පුළුවන් ඒ රටේ තියෙන අදාළ ඔටෝමොබයිල් ඇසෝසියේෂන් එකෙන්, කැනඩා වල තියෙනවා කැනේඩියන් ඔටෝමොබයිල් ඇසෝසියේෂන් එක, ඒ වගේම ලංකාවේ තියෙනවා ඔටෝමොබයිල් ඇසෝසියේෂන් ඔෆ් සිලෝන් කියලා. ඉතින් මම එතනින් තමයි අතරම ගිහිල්ලා ගත්තේ මගේ ඉන්ඩස්ට්‍රියල් ඩ්‍රයිවින් පර්මිට් එක. ඉතින් මේ පර්මිට් එක ගත්ත දවස් ඉඳලා අවුරුද්දක් වැලීඩ්. මම මේ පර්මිට් එකේ තියෙන රටවල් කීපයක් කියන්නම්. උදාහරණ ගත්තොත් එම ඕස්ට්‍රේලියාවට වැලීඩ්, බංග්ලාදේශ්, කැනඩා, ඊට පස්සේ ඉන්ඩියා, කොරියා, කුවේට්, USA, UK, UAE වගේ ගොඩක් රටවල් 101කට මේක වැලීඩ්. මේ ලයිසන්ස් එක ලැංග්වේජස් 10ක් වගේ ගානකින් ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා. මම පෙන්නන්නම් මේ තියෙන්නේ ට්‍රාන්ස්ලේට් කරලා තියෙන ලැංග්වේජස්. ඒ වගේම මේ පර්මිට් එක අන්තිමටම මගේ ෆොටෝ එකක් එක්ක තියෙනවා මට ඩ්‍රයිව් කරන්න පුළුවන් අදාළ වාහන කැටගොරි එක මොකද්ද කියලා. ඊළඟ එක තමයි සාමාන්‍යයෙන් මේ පර්මිට් එක ගන්න ගොඩක් කට්ටිය විසිටින් වීසා යනවා නම්, ඒ කියන්නේ දැන් හිතන්නකෝ කැනඩා වලට විසිටින් වීසා යනවා නම් අපි මෙහි ඇවිල්ලා ඔන්ටාරියෝ ඩ්‍රයිවින් ලයිසන්ස් එක අපිට ගන්න බෑ. මොකද අපි විසිටින් වීසා එන්නේ කියන්නේ ටෙම්පරරි ස්ටේ එකකට එන්නේ. හැබැයි ඔයගොල්ලෝ ඩ්‍රයිව් කරන්න ඕන නම් මේ පර්මිට් එක යූස් කරලා ඒ අදාළ ඔයගොල්ලෝ ස්ටේ එකට ඩ්‍රයිව් කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ එනවා නම් ස්ටුඩන්ට් වීසා මේ පර්මිට් එක වැලිඩ් වෙන්නේ දවස් 60කට විතරයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ ලෑන්ඩ් කරලා දවස් 60කට තමයි මේ ඉන්ඩස්ට්‍රියල් ඩ්‍රයිවින් පර්මිට් එක වැලිඩ් වෙන්නේ. ඉතින් ඒ දවස් 60 ඇතුළත ඔයගොල්ලන් මේ පර්මිට් එක පෙන්නලා මෙහි අර ලංකාවේ ඩ්‍රයිව් කරපු කැටගරි එක අදාළ වාහන කැනඩා වල ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒගොල්ලෝ මේ දවස් 60 දීලා තියෙන්නේ මේ ඉන්ඩස්ට්‍රියල් ස්ටුඩන්ට්ස් ලට. ඒ කියන්නේ අපි ටෙම්පරරි ඉන්න කට්ටිය දැන් වර්ක් පර්මිට් එකක් ගත්තා ටෙම්පරරි ස්ටේ එකක් නේ. ඉතින් ඒ කට්ටියට දවස් 60කට ඩ්‍රයිව් කරන්න පුළුවන්. මමත් ඇත්තට මෙහි ඇවිල්ලා පළවෙනි දවස් 60 ඇතුළත මන් ඩ්‍රයිව් කරා. ඇත්තටම මම ඒක ඩ්‍රයිව් කරේ මෙහි දැන් පැත්ත වෙනස්, ඩ්‍රයිව් කරන රූල්ස් ඇන් රෙගුලේෂන්ස් ගොඩක් වෙනස්. ඉතින් ඒ වගේ වෙලාවකදී මට මේක ගොඩක් යූස්ෆුල් වුණා පොඩක් ට්‍රේන් වෙන්න ලයිසන්ස් එක ගන්න. ඉන්ඩස්ට්‍රියල් ඩ්‍රයිවින් පර්මිට් එක ගැන වැඩිපුර විස්තර දැනගන්න ඔටෝමොබයිල් ඇසෝසියේෂන් එකේ සෙක්‍රටරි මිස්ටර් දේවප්‍රි හෙටියාරච්චිගෙන් පොඩි රෙකෝඩිංගක් ගත්තා. ඉතින් ඒක අපි ඉස්සර බලලෙමු. මම ඔටෝමොබයිල් සංගමයේ ලේකම් දේවප්‍රිය හෙට්ටිආරච්චි. ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර නිකුත් කිරීම කරනු ලබන්නේ ඔටෝමොබයිල් සංගමයේ විසින් පමණයි. 1957 පාර්ලිමේන්තු 50ක් යටතේ සංගමයට දීලා තියෙන බලතල අනුව අපි මේ නිකුත් කරනවා. බලපත්‍රයත් එක්ක අපේ මෙම්බර්ෂිප් එක අපේ සමාජිකත්වය ලබා දෙනවා. අපි රටවල් 167ක අපේ වගේ ආයතන 210ක් තියෙනවා. මේ ලැබෙන අපි පාසුකම් ඒ රටවල් වල නොමිලේ ලබා ගන්න පුළුවන් අපේ සමාජිකත්වයේ තියෙනවා. මේ මෙම්බර්ෂිප් එක දෙන්නේ අපි ලංකාවේ රියදුරු බලපත්‍රයක් තියෙනවා නැත්නම් ලංකාවේ වාහනයක් අයිතිය තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට පමණයි අපේ මෙම්බර්ෂිප් එක දෙන්නේ. අපේ ජාත්‍යන්තර රියදුරු පත්‍රය නිකුත් කරන්නේ රජයෙන් නිකුත් කරන ලද රියදුරු බලපත්‍රය අනුවමයි. ඒ අනුව තමයි අපි ඒක නිකුත් කරන්නේ. බලංගු රියදුරු බලපත්‍රය තියෙන්න ඕනේ ජාත්‍යන්තර රියදුරු පත්‍රය ගන්න. ඒකේ ට්‍රයල් කිසිම දෙයක් අපි කරන්නේ. ඒ බලංගු භාවය අනුව අපි නිකුත් කරන ජාත්‍යන්තර රියදුරු පත්‍රය. ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයේ වෙනුවෙන් රුපියල් 9040ක් ගෙවිය යුතුයි. අපේ සමාජික අත්ය සමග ගන්නව නම් රුපියල් 12270ක් ගෙවිය යුතුයි. ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයේ බලංගු කාලය අවුරුද්දයි. මේ ලෝකයේ තියෙන රටවල් 167ක බලංගු වෙනවා. මේ දිනවල අපි දල වශයෙන් සාමාන්‍යයෙන් දවසකට රුපියල් 180ක් 200ක් නිකුත් කරනවා. ශ්‍රී ලංකා ප්‍රවාසීන්ට පිටරට ගිහිල්ලා රියදුරු බලපත්‍රය හැටියට පාවිච්චි කරන්න.
ලංකාවේ රියදුරු බලපත්‍රයට අපි ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය නිකුත් කරන්නේ ඒකේ වලංගුභාවය අද දින සිට අවුරුද්දක් බලපත්‍රන ඕන. ඩිසెంబර් මාසේ 19 වෙනා ඒ රියදුරු බලපත්‍රයේ වලංගු මාසේ ඩිසెంబර් 19 2024 වෙනකන් තිබිය යුතුයි. නැත්නම් අපි ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය නිකුත් කරන්නේ නැහැ. යම්කිසි හේතුවකින් පිටරට ගියාට පස්සේ අපේ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීම සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් ලංකාවෙන් නිකුත් කරන එකක් අපිට ලැබෙන්න ඕන. ඒක අවලංගු වුණොත් ඒක කරන්න වෙන්නේ එම්බසි හරහා වෙනම ෆෝම් එකක් තියෙනවා. වෙනම වෛද්‍ය සාතිකයක් අරගෙන එම්බසි හරහා තමයි අපේ ලංකාවේ දෙපාර්තමේන්තුවට යවලා ඒක ලංකා දෙපාර්තමේන්තුවේ ප්‍රොසස් කරලා නැවතත් එම්බසියට යවනවා ඒ පුද්ගලයාට ලැබෙන්න. ඉතින් අපි නිතරම යෝජනා කරන්නේ පිටරට යන කෙනෙකුට තමුන්ගේ රියදුරු බලපත්‍රය අවුරුද්ද බලංගුභාවයේ තියෙනවා නම් ඒක තව අවුරුදු 4ක්වත් දික් කරගෙන යන්න කියලා. යම්කිසි වැඩි විස්තරයක් සඳහා ලංකා ඔටෝමොබයිල් සංගමයේ අපේ හොට්ලයින් එකක් තියෙනවා 011 7557. මේ දුරකථන අන්දෙන් මගින් වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. මේ රියදුරු බලපත්‍රය අපි යෝජනා කරනවා මේ රැගෙන යන්න කියලා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, ඉංගලන්තය කියන රටවල් වල ගියාම ඒ රටේ නීති අනුව ඒ රටේ රියදුරු බලපත්‍රය ලබා ගන්න ඕනේ. ඒ ලබා ගැනීම සඳහා මේ ලංකාවේ අපේ රියදුරු බලපත්‍රය ගොඩාක් දුරට උදව් වෙනවා. ඒකත් එක්ක ඒගොල්ලන්ට මේකින් ඒ රටේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට උදව් වෙනවා. මේ රියදුරු බලපත්‍රය නැතුව ගියාම ඒගොල්ලන්ට ආයෙ ගිහිල්ලා මුලින් දින ට්‍රයල් දීලා ගොඩක් අපිට පැමිණලිනවා. ඒ ඩ්‍රයිවිං ටෙස්ට් ෆේල් වෙලා ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හරි, ඊළඟ දේ තමයි ගොඩක් කට්ටිය අහලා තිබ්බා කොහොමද අපි දැන් ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එකේ එක්ස්ට්‍රැක්ට් එකක් අරගෙන ඇවිල්ලා පෙන්නන්නේ කොහොමද, ඒ ප්‍රොසෙස් එක මොකක්ද කියලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඩ්‍රයිවිං ලයිසන් එකේ එක්ස්ට්‍රැක්ට් එකක් ගන්න ඩිපාර්ට්මන්ට් ඔෆ් මෝටර් ට්‍රැෆික් එකකින්. ඉතින් ඒක එන්නේ මෙන්න මේ වගේ ඩොකියුමන්ට් එකක් එන්නේ. ඉතින් මේක ඇත්තටම සර්ටිෆයි වෙලා එනවා Ministry of Foreign Affairs වලින්. මේක ට්‍රූ ඩොකියුමන්ට් එකක් කියලා. මේකේ අනිවාර්යයෙන්ම ඔරිජිනල් එක ගේන්න. ඇත්තට මට ගේන්න බැරි වුණා. මම ඊට පස්සේ මේකේ කොපි එකක් ගෙන්න ගත්තා. හැබැයි ඒගොල්ලෝ මම G1 license එක ගන්න යනකොට ඒගොල්ලෝ මගෙන් අහව කොච්චර experience එකක් තියෙනවද ලංකා drive කරලා කියලා. Over 7 years වගේ experience එකක් තියෙනවා. හැබැයි ඒ original document එක තිබ්බේ නැති නිසා ඒගොල්ලෝ කව දෙන්න බෑ කියලා. ඉතින් අනිවාර්යයෙන් ඕගොල්ලෝ කියනවා නම් extract එකේ original document එක ගේන්න. එහෙම නැත්නම් ඕගොල්ලන්ට අර exception එක ගන්න බෑ, කෙලින්ම fully licensed driver කෙනෙක් වෙන්න. ඊළඟ එක තමයි මම තව video එකක් ඇත්තටම කරන්න ඉන්නවා. මම මේක කියලා දෙන්නම් G1, G2, G කියන්නේ මොකද්ද කියලා. මම ඉස්සෙල්ල video එකක කිව්වා වගේ G1 කියන්නේ written exam එක. ඉතින් written exam එක ඔයගොල්ලෝ කරාට පස්සේ ඔයගොල්ලන් හම්බෙනා මෙන්න මේ වගේ temporary document එකක්. ඒ document එකේ පුළුවන් ඔයගොල්ලන්ට drive කරන්න අවුරුදු 4කට වැඩි experience G license එක, කියන්නේ fully license තියෙන කෙනෙක් එහැපතේ තියන් drive කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මොකක් හරි ලර්නර්ස් එකකට වගේ මෙහෙ යනවා නම් ඒකට එක්කත් මේක යූස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙහෙ ලර්නර් කෙනෙක් ළඟට යනවා නම් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම G1 මේ පර්මිට් එක ඉල්ලනවා. G1 එක සෙෂන්ස් දෙකක් තියෙනවා. මම ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරන්නම්. G2 එක කියන්නේ රිටන් ටෙස්ට් එක කරලා ඊළඟට තියෙන එක්සෑම් එක. ඒ එක්සෑම් එක ඔයගොල්ලන්ට ස්කිප් කරන්න පුළුවන් ලංකාවේ එක්ස්පීරියන්ස් එක පෙන්නලා. ඉතින් අනිවාර්යයෙන්ම මම ඉස්සර කිව්වා වගේ අර එක්ස්ට්‍රැක්ට් එක ගේන්න. G එක තමයි fully licensed driver කෙනෙක්. G2 එකයි G එක අතර වෙනස මම ඊළඟ වීඩියෝ එකකින් කියලා දෙන්නම්. වීඩියෝ සීරීස් එකක් කරන්න ඉන්නවා කොහොමද මේ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න සහ G1 G2 G කියන එකේ වෙනසත් එක්ක. ඉතින් ඕගොල්ලන් මේ වගේ ইনফෝමටිව් වීඩියෝස් බලන්න ඕන නම් channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් bye, thanks for watching.